මුහුණ දෙමින් සිය පක්ෂයත් මාතෘභූමියත් ආරක්ෂා කරගෙන සිය දේශපාලන ගමන් මගෙහි එකම අපි ගිය සම්මේලනයේදී අපේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඇමතිතුමා ජනාධිපති අපේක්ෂක හැටියට නම් කරපු දවසේ ඉඳන් මේ විරුද්ධවාදීන් අපේ දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාට පහර දෙන්න පටන්ගෙන තියෙනවා. ඒ නිසා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා සමග කිට්ටුවෙන් වැඩ කරපු ඇමතිවරයෙක් හැටියට ඒවට පිළිතුරු දෙන්න මගේ යුතුකමක් තියෙනවා. ඒ විවේචනය ප්‍රතික්ෂේප කරන එකට මගේ යුතුකමක් තියෙනවා. එතුමා ජීවතුන් හිටිය කාලෙදිත් මේ විරුද්ධවාදීන් තමයි එදා එතුමට පහර ගැහුවේ. එතුමා මරණයෙන් පස්සෙත් එතුමට තමයි මේ විරුද්ධවාදීන් පහර ගැහුවේ. පහර ගැව්වා කියලා ඇත්ත වශයෙන්ම එතුමාගේ නම නැති කරන්න බැරි වුණා. මම එදා කිව්වේ හැටියට මහසෙන් රජුලෝ වාගේ එතුමාගේ මරණයෙන් පස්සේ එතුමාගේ නම ආරක්ෂා වුණා. යලිත් අවුරුදු 26කට පසුව මේ අය ප්‍රේමදාස ජනාධිපතිතුමාට පහර ගහන එක පුදුමයක් නෙමෙයි. JR ජයවර්ධන ජනාධිපතිතුමා 1977 මේ මැතිවරණය 6න් 5ක මන්ත්‍රීවරු සමග ජයග්‍රහණය කරේ. දුප්පත්කම, පෞල්වාදය, වලව්වාදය, කුලවාදයට විරුද්ධයි. ඒ පණිවිඩය රටට ගෙනින් ඇත්ත වශයෙන්ම පුරෝගාමීව ක්‍රියා කරේ. රටේත් පාර්ලිමේන්තුව ඇතුළේත් විපක්ෂයේත් ආණ්ඩු පක්ෂයේත් ඒ වෙනුවෙන් කතා කරේ. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා කියලා මට මතක් කරන්න කැමතියි. ඒ නිසා එතුමාට තියෙන වෛරය, එතුමා කෙරේ තියෙන වෛරය අපි අවබෝධ වෙලා ක්‍රියා කරන්න තිබෙන්නේ. ජයා ජයවර්ධන ජනාධිපතිතුමා යටතේ මේ රටේ වැඩවසම් ක්‍රමය නැති කරන්න, යටත් විදිත ආර්ථිකය නැති කරන්න අපි විවෘත ආර්ථිකයක් ඇති කරා, විශාල වෙළඳ කලාප දෙකක් ඇති කරා, මහවැලි ආරම්භ කරා, අපි අලුත් වැඩසටහන් ගණනාවක් කරා. ඒත් ප්‍රේමදාස මහත්මයා ජනාධිපති වුණාම මං එතුමාගේ ඇත්ත වශයෙන්ම කර්මාන්ත ඇමති හැටියට එතුමා එක්ක ළඟින් ක්‍රියා කරා මේ විවෘත ආර්ථිකයෙන් ඇති කරපු කර්මාන්ත ශාලා ගමට ගෙනියන්න. ඇඟලුම් කර්මාන්ත ශාලා 200ක් ගෙනවිලා, ඒ සියල්ල ගෙනිලා මේ රටේ ඇඟලුම් අපනයනේ දියුණු කරා. ඒක වැරදිද? ඒක වැරදිද? ගමේ ඉන්න තරුණ තරුණියන්ට ඔය වැඩවසම් වලව් වලට යටත් වෙන්නේ නැතුව රැකියා කරන්න අවස්ථාව දුන්නා. මේ කොළඹ තියෙන හෝටල් දඹුල්ල වගේ ප්‍රදේශ වලට ගිහින් කන්දලම වගේ විශාල හෝටල් දැම්මා. අපේ තරුණ තරුණියන්ට එතනින් රැකියා ලබලා දුන්නා. වැඩවසම් ක්‍රමයෙන් අපි ඒගොල්ලෝ ඉවත් කරා. අලුත් සමාජයකට යන්න මට අවස්ථාව ලැබුණා. එතුමා සමග විශේෂයෙන්ම මේ තරුණ තරුණියන්ට කම්පියුටර් අධ්‍යාපනය ලැබලා දෙන්න, තොරතුරු තාක්ෂණය දියුණු කරන්න. ඒ වගේම තමයි එතුමා දුප්පත් ජනතාවට ජනසවිය දුන්නා. එතුමා අපේ ජනතාවට නිවාස ලැබලා දුන්නා. ගමේ වලව්වාදීන් කුලවාදීන්ගෙන් මේ රටේ ජනතාව නිදහස් කළා. ස්වශක්තියෙන් වැඩ කටයුතු කරන්න එතුමා ක්‍රියා කරා. ඒ නිසා එතුමාට පහර ගහන්න පෞල්වාදීන් වලව්වාදීන් ක්‍රියා කරන එක, කුලවාදීන් ක්‍රියා කරන එක පුදුමයක් නෙමෙයි. ඒත් එතුමා ජනතාවට සේවය කරා. දැන් එතුමා කරපු වැඩ කටයුතු තමයි මෙතුමා ජනාධිපති කළා අපි ගමට ගෙනියන්න යන්නේ. ගමට කර්මාන්ත ඕනද නැද්ද? ගමට කර්මාන්ත ඕනද නැද්ද? මම මහින්ද රාජපක්ෂයි ගෝඨාභය රාජපක්ෂයෙන් අහනවා අක්කර 10,000ක කර්මාන්ත කලාපය හම්බන්තොටට ඕනද නැද්ද කියලා. ඕනද නැද්ද කියන්න. අපි 1,000ක් ආරම්භ කළ දෙනවා බිංගිරියේ, අපි 10,000ක් ආරම්භ කරනවා
ඕනද නැද්ද කියලා වේදිකාව කියන්න. ඒක හොනද නැද්ද කියලා වේදිකාව කියන්න කියලා අභියෝග කරනවා. අපි අලුත් නගරයක් හදනවා. අපි සංචාරක සංඛ්‍යාව දෙගුණයක් කරනවා. ඒකට පක්ෂද විරුද්ධවද කියලා මේ අය කියන්න ඕනේ. මේකේ හොඳම උදාහරණය තමයි ඔබ මෙතන ඉන්න ගාලු මුවදොර පිටිය. අපි දැන් වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. මේ ගාලු මුවදොර පිටිය තව මීටර් 40ක් පළල් කරන්න, මුවදට ගෙනියන්න. මේවැ දෙගුණයක් අපිට ඊළඟ රැස්වීමේදී තියාගන්න පුළුවන්. බිංගයක් ඇති කරන්න පාරවල් ඒ වාහනේ බිංගෙන් යන්න. මේකයි අලුත් ශ්‍රී ලංකාවේ කොටසක්. දැනටම අපි කොළඹ ඇතුළට එන්න විශේෂයෙන්ම කුළුණු මත පාරවල් දෙකක් ඇති කරලා තියෙනවා. සෑහළු දුම්රියක් ඇති කරලා තියෙනවා. මේක දියුණු කරනද? මේ තමයි අලුත් ලංකාව. අපි මේ අලුත් ලංකාව ඇති කරනවද නැත්නම් පෝට්ටුවේ සම්මේලනය ඇති කරපු මැදමුළන ඇති කරනවද කියලා මං අහන්න කැමතියි. මං දීර්ඝ වශයෙන් කතා කරන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස දේශපාලනට ආව මං ඇහුවයි මැදකොළඹට එන්නේ නැත්තේ කියලා. ඇයි මැදකොළඹ බාර ගන්න නැත්තේ කියලා. එතුමා කිව්වා නෑ මට හම්බන්තොටට යන්න ඕනේ. මට දුප්පත් මිනිස්සු එක්ක හම්බන්තොට වැඩ කටයුතු කරන්න ඕනේ කියලා එදා එතුමාට කිව්වා. එතුමා ගිහින් හම්බන්තොට පෞල්වාදයට විරුද්ධව රදලවාදයට විරුද්ධව නායකයක් දීලා මේ සටන ගෙනිච්චා. වටේ ගිහින් මේ රටේ ඒ ජනතාවගේ දුක පාර්ලිමේන්තුවේ විශේෂයෙන්ම පෙනී සිටියා. ඒ වගේම තමයි ස්වයං රැකියා කරන්න මහානමැෂිමක් වෘත්තීය පුහුණුවක් ලදරු පාසල් ඒ හම්බන්තොට ප්‍රදේශයේ මේ වලව් වලට යට වුණ ජනතාව වෙනුවෙන් ලබලා දුන්නා. එතුමා ක්‍රියා කරේ හම්බන්තොට පෞල්වාදයෙන් නැති කරන්න. දැන් පෞල්වාදයේ ඉතු වෙලා තියෙන හම්බන්තොට ඒ නායකින් එතුමට විරුද්ධ වෙන එක පුදුමයක් නෙමෙයි. ඒ නිසා මේ සජිත් ප්‍රේමදාස ජනනායකයෙක් හැටියට අපි තීරණය කරා එතුමාව අපි ජනාධිපති අපේක්ෂකයා කරන්න. අපි එදා රණසිංහ ප්‍රේමදාස ආරම්භ කරපු ඒ සටන මෙතනින් අවසන් කළා. මේ පෞල්වාදය මේ රටේ නැති කරන්න. එහෙනම් අද ඔබ සමග මෙතෙන්ට මං ඉදිරිපත් කරන්නේ අපේ පක්ෂයේ ඉදිරිපත් සජිත් ප්‍රේමදාස. මේ සජිත් ප්‍රේමදාස ජනතාව තුලින් මත වුණ ජනතා නායකයෙක් කියලා මං කියන්න කැමතියි. බැසිල් රාජපක්ෂ කිව්වා සඳුදා අපි ඉදිරිපත් කරන්නේ ටර්මිනේටර් කෙනෙක් කියලා. එහෙනම් මේක තීරණාත්මක සංදයක්. ඔබේ ජනාධිපති විය යුත්තේ ජනතා නායකයෙක්ද ජනතා ඝාතකයෙක්ද කියලා තීරණය කරන්න තියෙනවා. මේවට 16 වෙනිදා හංසයට ඡන්දෙ දීලා සජිත් ප්‍රේමදාස ජනාධිපති කරව ගන්න. අපි ගස්ත බලය ආරක්ෂා කරන්න. ඔබ සියලු දෙනාටම ස්තුතියි. එක්සත් ජාතික පක්ෂයේ නායක ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී චන්ද්‍රජේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමායි මේ මහා ජන හමුව ආමන්ත්‍රණය කළේ.